සුබදවසක් සියලුම දෙනාට. අපි අද ඇවිල්ලි ඉන්නේ අනුරාධපුරෙම පොඩ්ඩක් දුරකට ඇවිල්ලා අනුරාධපුර රඹෑව කියන ප්‍රදේශයේ. මේකට ආවේ අපි අතිශය කාර්යබහුල සොඳුරු සුන්දර මිනිස්සෙක් හම්බ වෙන්න. මෙතුමා පර්යේෂණ ගණනාවක් සිදු කරලා තියෙනවා. ආචාර්ය වසන්ත සේන වැලියන්ගේ මෙතුමා. සුබදවසක් ඔබතුමාට. සුබදවසක්. අපි අද කතා කරන්න ආවේ මේ සමාජය ගැන, බටහිර විද්‍යාව ගැන, ඒ වගේම වෛද්‍ය විද්‍යාව ගැන, මත්ස්‍යයන් ගැන, ජෛව විවිධත්වය ගැන. ඒ විතරක් නෙවෙයි. අපි කවුරුත් ආන්දෝලනාත්මකව කතා කරන කංසා පිළිබඳව පවා මෙතුමා පර්යේෂණ විශාල ප්‍රමාණයක් සිදු කරලා තියෙනවා. අපි අද කතා කරන්න ආවේ ආචාර්යතුමා මේ ලංකාවේ අලුත් රැල්ලක් මේ හිටපු ගමම්ම මේ ඇති වෙලා තියෙනවා. ඒක බොහෝ දෙනෙක් කියනවා මේක දේශපාලනයක බලපෑමත් එක්ක සිදු වෙච්ච දෙයක් කියලා. තරුණයෝ අපිට හිතාගන්න බැරි විදිහට චිත් රඳිනවා, පැලසිටවනවා, පරිසරය ආරක්ෂා කරන්නට කැප වෙනවා, හොඳ දේවල් කරන්න බැරි. මේක ඇත්තටම රටට හොඳයි. මේ මේ ඔබතුමා දකින විදිහට මොකක්ද මේකේ මේ විශේෂත්වය? ඇයි මෙහෙම වෙන්නේ? දැන් ඒකට හේතුව තමයි මනස උද්දීපනය වීම සහ ප්‍රඥාව අවදි වීම. ප්‍රඥාව අවදි වීම සමග මිනිස්සු බොහොම නිර්මාණශීලී වැඩ කරන්න උත්සාහ කරන, යාලා කැමති එක්ස්ප්‍රෙස් කරන්න. මේ එක්ස්ප්‍රෙස් කරනවා කියන එක මනස ඉතාම සතුටින් කරන දෙයක්, එක්ස්ප්‍රෙෂන් කියන එක. දැන් අපි මේ දවස්වල දකිනවා පුංචි ළමයිගේ හිරු තරඟ තියෙනවා, ස්ටාර් තරඟ, ඩාන්සින් තරඟ. මේ හැම දෙයකින්ම කරවන්නේ මේ එක්ස්ප්‍රෙෂන් කියන එක. මේ කාලෙදී එක්ස්ප්‍රෙෂන් කිරීමේ අවශ්‍යතාවය මිනිස්සුන්ට වැඩි වෙනවා. ඒකට හේතුව තමයි අපි කලියුග කාලය, කලියුග කාලයෙන් ද්වාපාර යුගයේ නැමැති අලුත් යුගයකට පැමිණලා තියෙනවා. මේ යුගයට අපි පැමිණියේ 1700 විතර තමයි අපේ පෘථිවිය මේ කලියුගයෙන් ද්වාපාර යුගයට පැමිණෙන්නේ. හැබැයි එහි බලපෑම අපේ රටේ සමාජයට දැනෙන්න පටන් ගන්නෙ මෙන්න මේ කාලෙදී. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. මේ අපි අවුරුදු 500ක් පමණ බටහිර ජාතීන්ට යටත් වෙලා ඉඳපු නිසා අපි මෙච්චර කල් ආපු පාර අවුරුදු 500ක් එයාලා වහගෙන හිටියා. හරි, දැන් එයාලා ගිහිල්ලා සුද්ධෝ අපේ රටෙන් ගිහිල්ලා දැන් මේ තුන්වෙනි හෝ හතරවෙනි පරම්පරාව යන. හරි, සුද්ධෝ රටෙන් යන්නේ 48. 48 ඉඳලා 2018, 2019, 2020 වෙනකොට අවුරුදු 60යි ගිහිල්ලා තිබුණා. හරි, මේ 60ට පරම්පරා 3යි ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් පරම්පරා 2යි ඇවිල්ලා තියෙන්නේ. කොටින්ම කියනවනම් 48 නිදහසට ලැබෙනකොට ජීවත් වෙලා හිටපු පුංචි ළමයි තාම ජීවත් වෙනවා වැඩිහිටියෝ ලෙස. එතකොට එයාලා ගාව තියෙන්නේ එයාලට ලැබිච්ච අර බටහිර ආකල්ප. එතකොට එයාලගේ ළමයි තුලත් ඒ බටහිර ආකල්පය තියෙනවා. හරි, සහ බටහිරෙන් අපිව අපේ ප්‍රඥාව හිර කරලා තිබ්බ බටහිර ජාතින් නිසා. මේ පරම්පරා දෙක තුනක් ගියාට පස්සේ ඔවුන් ඒකෙන් ගැලවෙනවා. ඒකට විශේෂයෙන් හේතු වෙනවා මේ කලි යුගයෙන් ද්වාපාර යුගයට ඇතිවෙන ට්‍රාන්ස්ෆෝමේෂන් එක. මේ පිළිබඳව මුළු ලෝකෙම කතා කරලා තියෙනවා. හරි, එතකොට කලි යුගයෙන් ද්වාපාර යුගයට පිවිසෙනකොට ඇතිවෙන දේ තමයි ප්‍රඥාව වැඩි වෙනවා, දක්ෂකම් වැඩි වෙනවා, හැකියාවන් වැඩි වෙනවා. ඔවුන් මේ විශ්වය සමග ගනුදෙනු කරන්න පටන් ගන්නවා. ඔවුන් ගහකොළවලට ආසක් කරන්න පටන් ගන්නවා. ඔවුන් වැරදි දේවල් නිර්දය ලෙස බය නැතුව කතා කරනවා. උසාවිය වුණත් උසාවිය, එහෙම නැත්නම් සුප්‍රීම් කෝට් එක, එහෙම නැත්නම් අපි මේ අපිව පරිපාලනය කරන ඉහළම තැන වුණත් නිර්දය ලෙස විවේචනය කරන්න පුළුවන් එක්ස්ප්‍රෙෂන් කිරීමේ හැකියාවක් ඇති වෙනවා මේ කලියුගෙන් ද්වාපාර යුගයට ආවම. ඒ නිසායි පහුගිය කාලවලදී අපිට මේ තරම් ලොකු එක්ස්ප්‍රෙෂනිසම් එකක් දකින්න හම්බුණා. හරි, තව ඉදිරියේදී මේවා තව වැඩි වෙනවා. හරි, දැන් උදාහරණයක් හැටියට අපිට පහුගිය කාලවල දැක්කා තරු ගැන කතා කරන පුංචි ළමයෙක් ඉපදිලා ඉන්නවා. එයා පොඩි, හැබැයි එයා තරු ගැන කතා කරනවා. හරි, මේ දවස්වල ඉන්නවා ලංකාවේ පොඩි කොල්ලෙක් නාසයි කියලා වැඩ කරන. හරි, ඊට පස්සේ මේ දවස්වල අපිට හම්බ වෙනවා මේ තරුණ කොල්ලෝ චිත්‍ර අඳිනවා. හරි, ඊට අමතරව එයාලා පාසි එක්කව කරන මැෂින් හදනවා. එහෙම නැත්නම් කුණු කසල රීසයිකල් කරන මැෂින්ස් හදනවා. හරි, මේ වගේ නිර්මාණ කරන්න පෙළමෙන්න හේතුව තමයි මේ කලියුගයෙන් ද්වාපාර යුගයකට පැමිණීම. හරි, කලියුගයෙන් ද්වාපාර යුගයට පැමිණීම කියලා කියන්නේ මේ විශ්වයේ සිද්ධ වෙන විශේෂ දෙයක්. ඒකට හේතු වෙනවා අපේ ඉර සහ
ඉරත් සමග ගමන් කරන තවත් තාරකාවක් තියෙනවා සීරියස් කියලා. එහෙම නැත්නම් සිරස් කියලා තරුවක් තියෙනවා. ඒ සිරස් සහ අපේ ඉර අතර ඇතිවන සම්බන්ධතාවය නිසා තමයි මේ කලි යුගය සහ ද්වාපාර යුගය සහ ඊළඟ යුග දේවල් සම්බන්ධ වෙන්නේ. මේ පිළිබඳව සියලු දෙනාම විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයි. මේ කලි යුගයෙන් ද්වාපාර යුගයට ට්‍රාන්ස්ෆෝමේෂන් එක මේ පිළිබඳව YouTube එකේ කරලා තියෙන වෙනත් රටවල් විසින් කරලා තියෙන වැඩසටහන් බිලියන් ගණන් මිනිස්සු බලලා තියෙනවා. හරි. අපි මේ ද්වාපාර යුගයට පැමිණීම පිළිබඳ අවබෝධ කරගත යුතුයි. ඒකට අපිට තේරෙනවා අපි ඉන්නේ වෙනත්ම කොන්ෂස්නස් ලෙවල් එකක කියලා. ඒ නිසා තමයි මේ දවස්වල මහා මේ තරුණයෝ රස්ත්‍රියදු ගැන පොත් ලියනවා. බුදුහාමුදුරුවෝ ගැන පොත් ලියනවා. ඒවා වැරද්දක් නෙමෙයි. ඒ තමයි ඔවුන්ගේ එක්ස්ප්‍රෙෂනිසම් කියන දේ. මේක නරකක් නෙමෙයි. මේ තමයි අර කලියුග කාලේ මෙන්ටලිටි එකෙන් ද්වාපාර යුගයට ඇතිවෙන දේවල්. එතකොට රජය විවේචනය කිරීම, රජය හැල්ලුවටපත් කිරීම, රජය විනෝදයටපත් කිරීම, විකට සිදුවීම් කිරීම, හරි. කියන්නේ අපි දන්නවා පහුගිය කාලෙදී පහුගිය කියන්නේ ලංකා ඉතිහාසයේ මෑතකදී බිහි වෙච්ච විහිළුවට ලක් වෙච්ච ප්‍රධානම නායකයා තමයි මෛත්‍රීපාල සිරිසේන. ඔහු ඒක දන්නවා. හරි. ඒ වගේ දේවල් මීට කලිනුත් වෙලා තියෙනවා. හරි. ඉතින් මේ වගේ මෙහෙම තමයි මේ කලි යුගයෙන් ද්වාපාර යුගයට යනකොට මේ වගේ ලක්ෂණ මතින් තමයි අපි යන්නේ. දැන් මම ඒ පිළිබඳව දන්න නිසා මට මේ සිද්ධ වෙන දේවල් දකිනකොට මම දන්නවා මේ අපි දැන් කලි යුගයෙන් ට්‍රාන්ස්ෆෝම් වෙලා ඉන්න නිසා තමයි කොල්ලෝ මෙහෙම දේවල් කරන්නේ, කෙල්ලෝ මෙහෙම දේවල් කරන්නේ කියලා. ඒක හින්දා ඒ විශ්වීය දැනුම ඔබට ආවට පස්සේ හිතෙනවා මේ කොල්ලෝ කෙල්ලෝ කරන දේවල් හරි කියලා. මේ කොල්ලෝ කෙල්ලෝ කරන දේවල් වැරදි කියලා තේරෙන්නේ මේ විශ්වීය ඥානය අපි ළඟ නැති නිසා. මේක අපි සියලු දෙනා විසින්ම ග්‍රැබ් කළ යුතුයි. කියන්නේ වැඩිහිටියෝ විසලක් නෙමෙයි, තරුණයොත් පොඩි අයත් මේක දැනගන්න ඕනේ. මොකද ඉදිරියට ද්වාපාර යුගය කියන්නේ අවුරුදු 2400ක කාලයක්. ඉතින් මේ 2400ේදී මිනිසාගේ ප්‍රඥාව අධික ලෙස වර්ධනය වෙනවා. ඔහුට චුම්බකත්වය පිළිබඳව, විද්‍යුතය පිළිබඳව, ඊට පස්සේ අපි එකට කියනවා ටෙලිපතිස් පිළිබඳව, හරි, මේ පිළිබඳ සියලු දේවල් ඔවුන්ට අවබෝධ වෙනවා. කොටිම ඔවුන්ට ග්‍රැවිටි එකෙන් නිදහස් වෙලා උඩට එන්න පුළුවන් වෙනවා. හරි. කියන්නේ ග්‍රැවිටි කියන මේ ගුරුත්ව බලය ඔවුන් තේරුම් ගන්නවා. තේරුම් ගන්නාම ඔවුන්ට ගුරුත්වය දෙන්නේ නැතු උඩට එන්න පුළුවන්. අපිට මේක තාම කිව්වට විශ්වාස කරන්න බෑ. හරි. අපිට දැනෙන්නේ. හැබැයි ඉදිරියේදී වෙන්න තියෙන දේවල් තමයි ඒවා. ඒකට මෙන්න මේ විශ්වීය මේ සිදුවීම කාලෙදි තමයි මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එකේ තමයි ගෝඨාභය රාජපක්ෂත් ජනාධිපති බවට පත් වෙන්නේ. එතකොට මේ දේශපාලන විපර්යාසයක එක, ඒ කියන්නේ රටේ බලපෙරළියත් එක්කම ෂණිකව මේ පොඩි දින කීපයක්, මාස කීපයක් ගත වෙනවත් එක්කම මේ ආචාර්යතුමා මේ සියලු දේවල් සිදුවෙන්නේ. ඒ කියන්නේ මේ අපිට මේ මතකයි මේ සිදුවීම් සියල්ලම. මේ මෑත කාලයේදී තමයි උනේ සිය දැන් ඊයේ පෙරේද ඒ වගේ හරි මතකයි. දැන් අපිටත් මේ දැමුත් හිතෙනවා මේක මේ හරි වෙනස් වෙනවා කියලා. ඒතකොට දේශපාලන අරගලයකුත් බලපෙරළියකුත් එක්ක රටේ අලුත් රාජ්‍ය නායකයෙකුත් එක්ක තවරුන මේ අලුත් දේවල් හිතනවා. ඒ වගේම මේ කලි යුගේ හා මේ යුගයේ පෙරළිය මේ දෙකේ සංසන්දනය කරද්දී කොහොමද මේ දෙක වෙන්නේ? මෙහෙමයි. දැන් අපේ ඉර, එහෙම නැත්නම් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන සූර්යයා එක තැන තියෙන්නේ නැහැ. එය වස්තුවක් හැටියට අවකාශයේ ගමන් කරනවා. එයා ගමන් කරන්නේ සරල රේඛාවක් හැටියට නෙමෙයි, මෙම සර්පිලයක් හැටියට. හරි. එතකොට මෙන්න මේ සර්පිලේ හැටියට යනකොට අපේ සූර්යයාට උදව්, එයාගේ බලපෑමට යටත් තවත් සූර්යෙක් ඉන්නවා. ඒ දෙන්නම මෙහෙම එක්කහුව වෙලා තමයි මෙහෙම යන්නේ. හරි. ඒකට කියනවා බයිනරි සිස්ටම් එකක් කියලා. දැන් අපේ සූර්යයා ඉන්නේ සිරියස් කියන ප්‍රධාන තාරකාවත් එක්ක බයිනරි සිස්ටම් එකක් කියලා. දෙන්න කවදාවත් වෙන් වෙන්නේ නැහැ. දෙන්න ඈත් වෙනවා, ලං වෙනවා, ඈත් වෙනවා, ලං වෙනවා, ඈත් වෙනවා, ලං වෙනවා. මෙන්න මෙහෙම තමයි යන්නේ. හරි. එතකොට මෙන්න මෙහෙම එක සර්කල් එකක් ඉවර වෙනකොට මේ දෙන්න ලං වෙලා මේ දෙන්නම ඈත් වෙනවා. හරි. ඊට පස්සේ ඊළඟ සර්කල් දැන් මේ දෙන්න මෙහෙම යනවා ඉදිරියට. හරි. ඒකෙන් තමයි මේ දෙන්නගේ බැලන්ස් එක තියෙන්නේ. මේ දෙන්නගේ ගමන ඒ පාත් එක මෙයන්නේ ඒ නිසා. ඒක තමයි බයිනරි සිස්ටම් එකක් කියලා කියන්නේ. ඒක මේ සිරියස් කියන තරුව අපිට ඉතාම වැදගත්. හරි. මේවා පිළිබඳව මහා වංශය සඳහන් කරලා තියෙනවා. සීරියස් ගැන. හරි. ගොඩක් අය ඒක දන්නේ නැහැ. මොකද අපේ ට්‍රාන්ස්ලේෂන්ස් වලට එනකොටම වෙනස් වෙලා. හරි. එතකොට මෙන්න මේ සීරියස් සහ අපේ ඉර මෙහෙම ලං වෙනකොට පෘථිවියේ සිටින මිනිස්සුන්ගේ ප්‍රඥාව වර්ධනය වෙනවා. මේ සීරියස් සහ අපේ සූර්යයා මෙහෙම ඈත් වෙනකොට මිනිස්සුන්ගේ ප්‍රඥාව බිඳ වැටෙනවා.
ලං වෙනකොට ප්‍රඥාව වැඩි වෙනවා, ඈත් වෙනකොට ප්‍රඥාව බිඳ වැටෙනවා. සාමාන්‍යයෙන් මහාචාර්යතුමා මේකට කොයි වගේ කාලයක් ගත වෙනවද? මේ එක සයිකල් එකකට යන අවුරුදු 25,000ක්. ඒකට මේ අවුරුදු 25,000ේ එක්තරා කාලයක් තියෙනවා ඉර සහ සිරියස් දෙපැත්තෙන් ඉන්න. ඒ කාලෙදි අවුරුදු 1200ක කාලයක් කලියුගයටයි තියෙන්නේ. හරි. දැන් අපි කලියුගේ ඉවර වෙලා දැන් සිරියස් සහ අපේ ඉර මෙහෙම ලං වෙනවා. එතකොට තියෙනවා අවුරුදු 2400ක ද්වාපර යුගයක්. ඊට පස්සේ තියෙනවා 3600ක ත්‍රේත යුගයක් කියලා එකක්. මේ වගේ යුග හතරක් තියෙනවා ඇත්තටම. හරි. ඒ යුග හතරේ අවසාන යුගය එනකොට ඉර සහ සූර්යා ඉර සහ සිරියස් ඉතාම ලං වෙනවා. මිනිස්සුන්ගේ ප්‍රඥාව ඉහළටම වර්ධනය වෙනවා. ඒ කාලෙදි තමයි මිනිස්සු ලෝකයේ කළ හැකි සියලුම නිර්මාණ කරන්නේ. එතකොට මේ දේශපාලන අරගලයට මිනිස්සු යම්කිසි පෙළඹවීමකට ලක් වෙන්නේ ඒ දේ නිසා. ඔව්, මේ සියලු දේවල් මේ විශ්වීය බලපෑම නිසා තමයි සිද්ධ වෙන්නේ. අපේ රටට අපේ මට දැන් ඔයාලට මේ දවස්වල තේරුණාට මේ ලොකු වෙනසක් වෙනවා කියලා. දැන් මම මේ පිළිබඳව ඇත්තටම ඉගෙන ගත්තා. මේ කංශ පිළිබඳව පොත ලියනකොට තමයි මම මේ ද්වාපර යුගයේ කලි යුගයේ කියලා ඉගෙන ගත්තා. හරි. ඒ කාලේ ඉඳලා මම මේ පිළිබඳව අවධානය යොමු කරා අපේ රටේ මොනවද වෙන්නේ කියලා. බොහෝ දේවල් මට ඇත්තටම කියන්න පුළුවන් වුණා ඉදිරියේ මෙහෙම වෙයි කියලා. හරි. මේ දේවල් මෙහෙම වෙයි කියලා හිතන හරි. එතකොට ආචාර්යතුමා මේ රැල්ල මේ එමන් නැත්තම් මේ පෙරලිය කොයි වගේ කාලයක් රටේ පවතිද ඉදිරියේ? මේ පෙරලිය තියෙන අවුරුදු ඉදිරියට 2400ක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ආචාර්යතුමා රටේ දැන් ওই දේශපාලන බල පෙරලිය අවුරුදු 17ත් 25ත් අතර කාලයක් 18ක් වගේ කාලයක් තියෙනවා. එතකොට මේ බල පෙරලියත් එහෙම දීර්ඝ කාලීනව පවතිද රටේ? ඉදිරියේදී කවදාවත් මේ රටට අඥාන දේශපාලකයෝ බිහි වෙන්නේ නැහැ. මේ ඉන්න අඥාන දේශපාලක්ෂණ ඉවත් වුණාට පස්සේ කොහොම ඥානවන්ත පිරිස වැඩි පාර්ලිමේන්තුවක් තමයි හැදෙන්නේ. ඊට පස්සේ අඥානයෝ කෙලින් අයින් වෙලා යනවා. ඊට පස්සේ අපිට තව ටික කාලයක් යනකොට අවුරුදු 50ක් 60ක් 70ක් යනකොට මේ සමාජෙ ඉන්න බොහොම පිරිස් ඥානවන්තයි. අඥානයෝ නැහැ. ඒකෝට අඥානයෙකුට පාර්ලිමේන්තුවට යන්න බෑ. දැන් මේ කලියුගේ අවසාන කාලේ හන්ද අපේ පාර්ලිමේන්තුවේ තවමත් අඥාන මිනිස්සු ඉන්නවා. තව අවුරුදු මේ ගෝඨාභයගේ රාජපක්ෂ මහත්මයාගේ කාලෙන් පස්සේ ඉදිරියේදී ආය කවදාවත් අඥාන පුද්ගලයෝ අපේ රජයට බිහි වෙන්නේ. මිනිස්සුත් එහෙම තමයි. මිනිස්සුත් මීට වඩා හොඳ මානසික තත්ත්වයක් සහිතව. අපිට ස්වභාව ධර්මයෙන් ලොකු ගැටලුවේ ඉදිරියේදී ග්ලෝබල් වෝමින් නිසා, ලෝකයේ උණුසුම වැඩි වීම නිසා, ගම් වතුර නිසා අපේ කුඹුරු යට වෙයි. අපිට සමහර වගා භූමි කරන්න බැරි වෙනවා. හරි. ගොවිතැන කුඹුරු ගොවිතැන සමහරවිට තර්ජනයට ලක් වෙන්න පුළුවන් ඉදිරියේදී. හැබැයි ඒ වුණත් මිනිස්සුන් ප්‍රඥාවෙන් ඉගෙන නිසා ඔවුන් ඒ සියලු දේවල් මැඩගෙන ඉදිරියට ගමන් කරන්න පුළුවන් වෙනවා. ස්වභාව ධර්මය අපිට චැලෙන්ජ් කරනවා. හැබැයි අපිට ඒ චැලෙන්ජස් ඒ තරම් වැදගත් වෙන්නේ නැහැ. මොකද අපි ප්‍රඥාවෙන් දිනුනොත් අපි ස්වභාව ධර්මයේ චැලෙන්ජ් එක අනුගමනය කරනවා. අපි ඒකට ආදරය කරගෙන අපි ඒකත් ඉදිරියට යනවා. කෙටි කාලයක් තුළ මේ රටේ වෙච්ච වෙනස, තරුණයා තුළ ඇති වෙච්ච වෙනස හොඳටම අත්දැකපු තරුණයෝ විදිහට ඒ පිළිබඳව විශේෂඥයෙක් හොයාගෙන තමයි අද අපි මේ විදිහට රඹා වගේ ප්‍රදේශයකට ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕන කාරණය තමයි මේ පිළිබඳව විශේෂඥයෙක්ගේ මේ පිළිබඳව තොරතුරු අපට ගෙනාවේ සමාජ මාධ්‍ය තුළ, ඒ වගේම සමාජය තුළ බිම් මට්ටමේ ගම් මට්ටමේ විශාල වෙනසක් මේ වෙද්දිම ඇති වෙලා අවසානයි. මේක ඇත්තටම විශ්වීය වෙනස් වීමක් කියලා ඔබට අපට ශාක්‍ය සහිතව ඔප්පු කරන්නට අපේ ආචාර්යතුමා සමත් වුණා. ඔබතුමාට අවසාන වශයෙන් මොකක්ද කියන්න තියෙන්නේ? ඔය දැන් පහුගිය කාලෙදී අපි නිතරම කතා කරපු දෙයක් තමයි අපේ ලංකාවේ ගීත ගැන. අපේ ගීත සම්ප්‍රදායට සංගීතයට මොකද උනේ කියලා. පහුගිය කාලෙදී ශ්‍රී ලංකාවේ ගීත ලිවීම සහ ගීත හැල්ලුවට පත් වෙලා මේ විනාශ වුණා. හරි. ඒ තරමට නරක දේවල් සින්දු වලින් එලියට පටන් ගත්තා. සහ මානසික සෞඛ්‍ය පිළිබඳව පිරිහෙච්ච දේවල්, මැරෙන හැටි, වලලන හැටි, සොහොන ගැන, ඊට පස්සේ මේව ආව සොහොනට දාන්න කියන සින්දු, හරි, මේ වගේ ලියනකොට මේ තමයි කලියුග කාලයේ අවසානය. හරි. ඒ එක්කම පැහැදිලිද මේ රජය පත් වුණාට පස්සේ මේ ගීත සම්ප්‍රදාය වෙනස් වුණා. දැන් බස් වල සින්දු දාන්න බෑ. දැන් බස් වල දාන්න පුළුවන් ශාස්ත්‍රීය ගීත. අපි ඔය ගැන කතා වුණා ඉස්සර. අපේ බස් වල ශාස්ත්‍රීය ගීත අවශ්‍යයි කියලා.
දැන් මොකද ඉදිරියේදී වෙන්නේ අපේ මේ සංගීතය කරන තරුණ තරුණියෝ ශාස්ත්‍රීය සංගීතයේ නැවත පෙළඹෙනවා. ඒ කියන්නේ ගීතය කියන්නේ සංගීතයේ තියෙන අවසානම නරකම කොටස. සංගීතයේ අවස නරකම කොටස තමයි ගීතය කියන්නේ. පහත් මඩිය. දැන් මේ පහත් මඩිය අපි සැහෙන අවුරුදු කාලයක් හිටියා. දැන් අපේ ඒක ඉවරයි. දැන් අපි නැවතත් පහත්ම අඩියේ ඉඳලා සංගීතයේ උඩට එනවා. දැන් රජය අනුග්‍රහය දක්වනවා ශාස්ත්‍රීය සංගීතයේ මිනිස්සුන්ට දෙන්න කියලා. හරි. දැන් ඊළඟට එනවා ක්ලාසිකල් මියුසික්. ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරන්න පටන් ගන්නවා. හරි. ඊට පස්සේ රාගධාරී සංගීතය නැවතෙනවා. ඊට පස්සේ මිනිස්සු මනස උද්දීපනය කරන හරි සංගීත සංයෝජන කරන්න පටන් ගන්නවා. එතකොට තමයි අපි නැවත නියම සංගීතය රස විඳින්න පටන් ගන්න. සින්දුවල සංගීතයක් තිබෙන්නේ නැහැ. සංගීතයේ සංගීතයේ මේ වෙනස්කම් ඇති වෙන්නේ මෙන්න මේ කලියුග කාලේ ද්වාපර යුගයේ එනකොට. මේ හැම දෙයකම ඉතා වැදගත් දෙයක් තමයි කංශ සමග ඇති වෙන වෙනස. මේ මුළු ලෝකෙටම නැවත කංශ එන්න පටන් ගත්තේ මේ ද්වාපර යුගයට පැමිණීම සමග. මොකද කංශ ඒ තරමට මිනිසුන්ගේ කොන්ෂස්නස් එක එහෙම නැත්නම් ප්‍රඥාව අවදි කරන්න වැදගත් වෙනවා. හරි. දැන් මත්පැන් ලෝකෙන් ඉවත් වෙනවා. හරි. ශරීරය නරක කරන, ශරීරයට කරදර කරන මත්පැන් ඉවත් වෙලා මනසට ආනන්දය ලබා දෙන මේ සබ්ස්ටන්සස් නැවත එන්නේ මේ අපි කලියුගයෙන් ද්වාපර යුගයට පැමිණෙන නිසා. මෙහෙම ස්තුතියන්ත වෙනවා. වසර ගණනාවක් ඉඳලා පරිශ්‍රණ කරලා වසර 20ක් 22ක කාලයක් වගේ පරිශ්‍රණ කරලා අපිට නොපෙනෙන නමුත් ඇත්තටම සිද්ධ වෙන දේවල් පිළිබඳව පරිශ්‍රණ රාශියක් සිදු කළ ආචාර්ය වසන්ත සේනවැරියන්ගේ මැතිමාට අපි මෙහෙම ස්තුතියන්ත වෙනවා. හෙළරහස් YouTube channel තුලින් අපි සමගන්නවා. ඔබ අපගේ YouTube channel subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. පහතින් තියෙන bell icon එක මත click කළොත් ඔබට video එකක් දාපු ගමන් බලන්න පුළුවන්. හෙළරහස් තුලින් මෙවැනිම video එකකින් හමු වෙමේ බලාපොරොත්තු වෙන සමගන්නේ ඔබ සීලම දෙනාට සුබ දවසක් වේවා.